අපේයට ගොයි මාතරන තියෙන ලොකුම ගැටලුවත් තමයි තමන්ගේ ගෙවත්ත තියෙන තමන්ගේ වගාව තියෙන අඹගස්වල මල් පිපෙනවා පලදා වෙන්න ඇකි. ඉතින් මේකට විස්නුම අපි හොයාගෙනවා පළතුරු සංරක්ෂණ මධ්‍යස්ථානයේ ගොයිපල් කළමනාකරුතුම. එතුමා අපි කොහොමද අපේ ගෙවත්තේ හැදෙන අඹගහේ මල් ටික ආරක්ෂා කරලා පළදාවත් දක්වා ගෙන යන ක්‍රියාදාමය අපිට ලේසියෙන්ම කරගන්න කොහොමද කියලා තමයි කියලා දෙන්නේ. ඉතින් කළමනාකරුතුමත් එක්ක අපි කතා කරලා බලමු කොහොමද අපි මේ කාර්යය කරන්න කියලා. කලමනා කරතුම අපි සෙනරත් මහත්තයා මේ ඉන්නේ. සෙනරත් මහත්තයා දැන් මේ අඹගහේ මල් හැදිලා තියෙනවා. අද වෙනකොට මේ මල් ටික ඔක්කොම හැල්ලා ගිහින් එක ගෙඩියක්වත් හටගන්නේ. ඉතින් මේකට මොකද්ද ඇතිවෙතින් தත්ත්වය මේ தත්ත්වෙ මුදව ගන්න අපේ ගොවි මහත්තුන්ට මොනවද කරන්න පුළුවන්? ඔව් දැන් ඔබතුමා කිව්වා වගේ අඹ ශාකයක නෙමෙයි ඕනම ශාකයක ඕනම භෝගයක මල් අවදිය කියන්නේ අපි හොඳ අවධානයෙන් ඉන්න ඕන අවදිය. මොකද ඒ හොඳ අවධානයක් යොමු වෙන්න ඕන. මොකද මල් පිපීමේ ඉඳලම අපිට මල් වලට වෙන හානි වලක්ව ගන්න. ඇත්තටම මල් පිපීමේදී අපිට ගොඩක් හානි වෙනවා ජලයේ උණතාවේ. වියලි කාල උණතාවයක් ඇති වුණ මල් පිපෙන අවස්ථාවේදී අනිවාර්යයෙන් මල් හැලීම සිද්ධ වෙන්න පුළුවන්. නමුත් සමහර අවස්ථාවලදී දිලි රෝග වෙන්නත් පුළුවන්. ඒට අමතරව කීඩ හානි වෙන්නත් පුළුවන්. ඉතින් ඒ මොකද්ද කියන එක අපි පොඩ්ඩක් අවධානයෙන් ඒ දිහා විපරම් කරලා බලලා ඉතින් ඒකට අවශ්‍ය ප්‍රතික්‍රමයක් යොදන්න ඕන. හැබැයි ඉතින් අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි ජලයේ උණතාවයක් ඇති වෙනවා නම් අනිවාර්යෙන් ජල සම්පාදනය කරන්න සිද්ධ වෙනවා. එතකොට කීඩ උදරක් එනවා නම් අනිවාර්යෙන් කෘමිනාශක පාර කෘමිනාශක යෙදීම අනිවාර්යෙන් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වාගේ ක්‍රමවේදින් තමයි එහෙම නැත්නම් දිලීරයක් වාගේ එනවා නම් අන්න දිලීරනාශක අපිට යොදන්න සිද්ධ වෙනවා. කලමනා කරතුම විශේෂයෙන්ම අපි දැන් අපි හිතමු මේක දිලීර වලට වෙන හානියක් කියලා අපේ ජල තත්ත්වයක් හොඳින් තියෙනවා පස්සේ. එතකොට අපි අනුමාන කරනවා මේක දිලීර වලට හරි නැත්නම් කීඩාවන්ට වෙන හානියක් කියලා. කීඩාවත් අපිට බාහිර පරිසරයේ දකින්න ලැබෙනවා. ලැබෙන්නේ නැත්නම් අපිට මේ නිගමනය කරන්නට කෙලින්ම මේක දිලීර වලට ඇති වෙන හානියක් කියලා. ඉතින් මේ දිලීර වලට ඇති වෙන හානියකට අපි කොහොමද ප්‍රතික්‍රම යොදන්නේ? මූලික අවස්ථාවේ මල් හට ගන්න අවස්ථාව දන්න ඕනද? ඊට කලින් යොදන්න ඕනද? නැත්නම් පුෂ්ප පිපෙන අවස්ථාවේ මේ මොනවාගේ අවස්ථාවද සුසුම අවස්ථාව? ඔව් අපි ඇත්තටම මේ දිලීර රෝගයක් ඇති වුණා කියන එක අපි පොඩ්ඩක් මේ අනුමාන කරොත් අපිට සිද්ධ වෙනවා පුෂ්පේ ආරම්භයේ ඉඳලා. ඒ කියන්නේ මල් පිපීම ආරම්භයේ ඉඳලා. මේක අවධානය යොමු කරලා මේ කීඩාව ශාකයේ නොමැතිනම් අනිවාර්යෙන් අපි හිතනවා මේක දිලිරක් කියලා. එතකොට දිලිර මේකට නිර්දේශිත දිලිනාශකයක් යොදලා මේක මර්ධනය කරගන්න පුළුවන්. හැබැයි මෙහෙමයි එක වතාවක් යොදලා අපිට මර්ධනය කරන්න බෑ. අද යදුවොත් අපිට දවස් 4 ගේ ඉඳලා පස්සේ නැවත වතාවක් යදුවොත් අන්න ඒ තැනදී අපි දිලි රෝග මර්ධනය වීම කරගන්න පුළුවන්.